අරගලයට පහර දුන් පිරිස් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් තවමත් තැනින් තැන විරෝධය පළ කිරීම හා උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙමින් පැවතියා. දින ගණනාවකට පසු පෙට්‍රල් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිත බව නිවේදනය කිරීමත් සමග ජනතාවට අස්වැසිල්ලක් ලැබුණා. එමෙන්ම ගෑස් සිලින්ඩර 80,000ක් බැගින් වෙළඳපළට නිකුත් කරන බවට ලිට්‍රෝ සමාගම නිවේදනය කළා. අර්බුද ගණනාවක් මුලපුරමින් මත ගැටුම් ඇති කරමින් පාර්ලිමේන්තුව නොසන්සුන්තාවට පත් කළ නියෝජ්‍ය කතානායක දුරේට ආණ්ඩුපක්ෂයේ අජිත් රාජපක්ෂ මහතා තෝරාගෙන තිබුණා. අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරනවා. ඒ යෝජනාව මයිස්ත්‍රි කරනවා. හරි. ඔව්. මුදල් කාරක සභාවේ සභාපති දුරේ ලබා ගන්න තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණා. මේ වන විට නොසන්සුන්තාවයට පත්ව සිටි ජනතාව තුළ යම් සන්සුන්තාවක් දක්නට ලැබුණා.